حسين عارفين دور ثقة القلب من وعين اتدينا القرص تيتل من غن යනමග නොයනමග අතරමග නතර වෙන තැන සොයා බලන තැන දිශානතිය දිශානතිය අද දිශානතියෙන් ඔබ හමුවන මම සුධර්මා සුධර්මා කුලතුංග මියන් සහනාධාර වෙනුවෙන් රුපියල් මිලියන 9000ක් ජලබීතිකා රෝගයේ යලි හිස ඔසවයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ 8ක් ඉවතට අද දිශානතිය නියන් සහනාධාර වෙනුවෙන් රජයෙන් රුපියල් මිලියන 9000ක් සහන කඩිනම් කරන්නයි ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබී තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනම් සහන සලසන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අප මේ පිළිබඳව විමසා සිටියා වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන්. අමාත්‍යතුමනි, මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්. පුද්ගලයන් 900,000කට වැඩි පිරිසක් මේනකොට නියන් ආපදා තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඒ ජනතාවට පානීය ජල ප්‍රශ්න තියෙනවා. අපි පානීය ජලය සැපීමේ කටයුතු අඛණ්ඩවම සිදු කරගෙන ආව විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 89 තමයි දැඩි ලෙස මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ. ඒ වගේම අපි මේ වියලි මියන් ප්‍රාප්තයට මුහුණ දීලා ඉන්න ජනතාවට වියලි ආහාර සලාසයක් ලබා දීමට කටයුතු කරා. නමුත් පසුගිය වර්ෂාව නිසා භාණ්ඩාගාරයේ විසින් ඒ සීමා කරන්නට කටයුතු කරා. කෙසේ නමුත් නැවතත් මේ දැඩි නියන් තත්ත්වයත් එක්කලා අධිකර ජනාධිපතිතුමා මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වහාම නිදහස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට උපදෙස් දීලා තිනා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමන් ළඟ ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙමින් හැම පවුලකටම සතුසෝක සම්පකාරයේ හරහා වියලි සලක මල්ලහ ලබා දීමටත් ඒ ජනතාවට වර්ෂාපතන ලැබෙන තෙක් අවශ්‍ය ජලය ලබා දීමටත් අපි කඩිනමින් කටයුතු කිරීමට පියවර ගන්නවා. හොඳයි අමාත්‍යතුමනි, දැන් වැඩිම ජනතාවක් පීඩාවට පත් තිබෙන්නේ කොයි කොයි ප්‍රදේශවල කියලාද වාර්තා වෙලා තියෙන්නේ? මේ වැඩිම ජනතාව පීඩනයට පත් වෙලා තියෙන දිස්ත්‍රික්කය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කය. ඒ වගේම උතුරු ප්‍රදේශයේ පුත්ලන් දිස්ත්‍රික්කයේ කොටසක් මේ ආදි දිස්ත්‍රික්කය තමයි මේ තත්ත්වයට වැඩිපුර මුහුණ දීලා තියෙන්නේ. හොඳයි, දැන් මේ සඳහා සහන අවශ්‍ය කෙනෙක් වෙනවා නම් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්නේ කොහොමද? ඔබේ ග්‍රාම නිලධාරීතුමා හමුවන්න, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා හමුවන්න. අපි විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා හරහා මේ තොරතුරු ලබා ගැනීම සිදු කරන්නේ. ඒ අනුව යම් කෙනෙකුට ඒ අනි අවස්ථාව මගහැරෙනවා නම් කඩිනමින් ග්‍රාම නිලධාරීතුමාට ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුවත් කරන්න. එසේත් නැත්නම් ඔබ ප්‍රදේශයේ ඉන්න මහජන නියුතයට දැනුම් දෙන්න. ඒ සියල්ලම අපහසුකමක් තිබෙනවා නම් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ආපදා සහන සේවා නිලධාරීන් ඉන්නවා දෙදෙනෙක්. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම ආපදා සහකාර අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒ වගේම ආපදා කළමනාකරණ අංශයේ තියෙනවා ඔබට අපි ත්‍රිජු නම්බර්ස් එක නැත්නම් ඉලක්කම් හතරේ අංකයක් අපි මුල් රටම ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව අමතින් කරන්නේ එතකොට අපි ඍජුව මේ ස්ථානවලට කතා කරලා ඔබට අපහසුතාවයක් කළා තියෙනවා නම් මැදිහත් වීමක් කරන්න සූදානම්. දැන් අමාත්‍යතුමනි, මේ වගේ වෙලාවක සහන දෙනකොට දීමනා දෙනකොට තමයි අක්‍රමිකතා අකටයුතු මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මේ පිළිබඳව රජය අවධානයෙන් කටයුතු කරනවද? මේ වැඩ කටයුතු බොහොම පැහැදිලිවම ක්‍රියාත්මක වෙන්නේ සම්බර්ධන නිලධාරී ග්‍රාම නිලධාරී තරහ. ඒ අනුව පසුගිය කාල පරිච්ඡේදයේදී එවැනි චෝදනාවක් ඇත්ත වශයෙන්ම අපට එල්ල වෙලා නැහැ. කොයිම් තැනකවත් එවැනි චෝදනාවක් එල්ල වෙච්ච තැනක් ඇති වුණා නම් අපි සනිකව ඒ පිළිබඳව පරීක්ෂණය සිදු කරනවා. අපට පසුගිය ගම්මතර අවස්ථාවේදී රත්නපුරෙන් එවැනි චෝදනාවක් එල්ල වුණා. අවශ්‍ය තැන් වලට බෝට්ටු දුන්නා කියලා ග්‍රාම නිලධාරි මාත්මෙක් කියලා පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායකාර මන්ත්‍රීවරයා සඳහන් කරා. අපි ක්ෂණිකවම මේ සම්බන්ධව ක්‍රියාත්මක දිස්ත්‍රික් ලේකම්වරියගෙන් වාර්තාවක් ලැබුවා. ඒ වගේ අපි ඍජුවම ඒ අදාළ කොටේ නිලධාරියත් එක්කලා අපි රාජ්‍ය පරිපාලන හරහා හෝ වෙනත් හරහා යමක් නැතුව
අමාත්‍යංශේ අපේ අමාත්‍යංශයත් ඒ වගේම ඒ අදාළ කොට්ටාසේ බලයලත් නිලධාරියත් එක්කලා ඍජුව ගනුදෙනු කරලා උරලා පිසනිකෝ මේකට පියවර ගන්නවා. දුරකථනයෙන් පෞද්ගලිකව මමම කතා කරලා මේ සම්බන්ධෝ කිය අමාරු කරන් දෙනවා. ඒ නිසා එයන් ගැටලුවක් තියෙනවා නම් මගේ දුරකථන අංකයට කතා කරන්න ඒත් ගැටලුවක් නෑ. මොකද අපි ගම්මතර අවස්ථාවේදී මගේ දුරකථන අංකය මං කිව්වා. ඒ දුරකථනයට දුරකථන අමතක 100කට 200කට වැඩි ප්‍රමාණයක් ඒ කාල පරිච්ඡේදයේ ආවා. අපි සනිකෝ මෙදියත් වෙලා ක්ෂාත්ම ගුණා අවශ්‍ය නම් මගේ පුද්ගලික දුරකථනය මම කියන්නම් 077යි 350යි 5200 077යි 350යි 5200 යම් කෙනෙකුට අකටයුත්තක් වෙනවා නම් අසාධාරණයක් වෙනවා නම් යම් වංචනයක් වෙනවා නම් ඍජුවම කතා කරන්න මම ඍජුවම මෙදියත් වෙනවා සනිකෝ. හොඳයි අමාත්‍යතුමනි, දැන් මේටත් වඩා තවත් ඉදිරියට නියගිය පැවතුනොත් එහෙම ඒට මුහුණ දීමට රජයක් විදියට සෝදානමින් ඉන්නවද? ඔව්, අපි කඩිනමින් නලලින් 100ක ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නලලින් 60ක් ඉදිකිරීමටත් ඒ වගේම පුත්තරන් දිස්ත්‍රික්කයේ නලලින් කීපයක් ඉදිකරන්නත් උතුරු ප්‍රදේශයේ අවශ්‍ය තැන් වලටත් ඒ වගේ දැඩි පීඩනයක් තියෙන ස්ථානවල නලලින් කීපයක් අවශ්‍ය ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා මේ නෝට කැබිනට් අනුමැතිය අපි ලබාගෙන තියෙනවා. අපි කඩිනමින් ඒ සම්බන්ධ ක්‍රියාත්මක වෙනවා. කෙසේ නමුත් අපේ කාලගුණ අංශයේ දැන් වාර්තා කරලා තියෙන අන්දමට මේ අන්තර්මෝස්ම ආරම්භ වෙනවා ලබන මාසේ. ලබන මාසයට තව තියෙන දින 10ක් වගේ කෙටි කාලයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය එනකොට තනින් තනින් වර්තාව ආරම්භ වෙනවා කියලා අපේ කාලගුණ අංශයේ වාර්තා කරලා තියෙනවා. ඒ අනුව මම අද ඊයේ මං කොළඹ සිට මහනුවර අරහත් ආරමඩුව දක්වා ආවේ. මේ වෙනකොටත් කුරුණෑගල දක්වා වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. ඉතින් ඒ අනුව අපිට ඉදිරිපේ තුළදී වර්ෂාව ලැබේවි. ලබන මාසේ අපිට මේ නියන් තත්ත්වය පහවෙයි කියලා අපි විශ්වාස කරනවා. එසේ නොවුනහොත් ඒ සඳහන් මේ වගේම අපි ඍජුව මැදිහත් වෙලා මාර්ග ගන්නවා ජනතා සුභ සිද්ධිය වෙන්නේ. බොහොම ස්තුතියි ඔබට වාරි මාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතායි. මාධ්‍ය අවකාශයේ විචාරාත්මක සැරිසම ජලබීතිකා රෝගයේ යලි හිස එසවීමේ අවධානම සුනක එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම නිසා මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සඳහන් කරන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අප සම්බන්ධ කරගත්ත මේ පිළිබඳ විමසීම සඳහා. උපුල් රෝහණ මහත්මයා, මොකක්ද මේ කතාව? ඔව්, මෙතෙක් කලක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන ගිය ජලබීතිකා රෝගයට අදාළ සියලුම කටයුතු එන්නත් කිරීම ඇතුළු සියලුම කටයුතු සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් දැනට වසර දෙකකට ආසන්න කාල සීමාවකදී පවරා දෙනවා. නමුත් සුනක එන්නත් ආවරණය සලකපුවම මේ වසර වෙනකොටත් ඉතාම අවම මට්ටමේ පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ආවරණය කරපු තුනක එන්නත් කිරීම 10%කටත් අඩු ප්‍රමාණයකින් පවත්වාගෙන යන්නේ. මේ නිසා දැනට එළියේ ඉන්න විශේෂයේ ඉන්න සහ දඩාවත යන තුනකින්ගේ එන්නත් ආවරණය ජලබීතිකාවට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉතාම දුර්වල තත්ත්වයක පවතිනවා. ඒ නිසා ඉදිරි වසර දෙක ඇතුළත ප්‍රබල අවදානමක පවතිනවා ජලබීතිකා රෝගය දැඩි ලෙස රට තුළ පැතිර යාමේ. ඒ වගේම එන්නත් ආවරණය අඩු නිසා තුනක සපාකෑම් වලට වැඩි වශයෙන් රෝහල්වල එන්නත් ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. රෝහල්වල එන්නත් සඳහා සාමාන්‍යයෙන් එක පුද්ගලයකට රුපියල් 40,000කට ආසන්න මුදලක් වැය වෙනවා. ආරක්ෂිත නැති තුනකින් සපාකෑම් කිරීම නිසා රෝහල්වල එන්නත් මිල ඉතාම වැඩි වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේ අවදානම් පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තියෙනවද? ඔව්, මේ නිසා මේ අවදානම සම්බන්ධව විශේෂයෙන්ම අපි දැනුවත් කරනවා මහ ජනතාව සහ රටේ මේ සම්බන්ධ වගකීම්. ඒ වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා මේ අවදානම පිළිබඳ ඉතාම අවබෝධයෙන් කටයුතු කරනවා. එතුමන් උත්සාහ දරමින් ඉන්නවා නැවත වරක් වැඩසටහන පැවති ආකාරයට රට තුළ ස්ථාපිත කිරීම සඳහා. ඒ සම්බන්ධව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්නේ මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි නම් කලින් පැවති ආකාරයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා බාර දුන්නොත් අපිට මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට මේක සඳහා යම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් තව සහයෝගයක් ඕන නම් ඒ සහයෝගයත් අපි දෙන්න සූදානම්. නමුත් මහජනතාව මේ ආකාරයට අවධානය යොමු කරන්න එපා. අපි වසර
හොඳයි උපුල්මාත දැන් විශේෂයෙන් සුනකින් ඉන්නත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. සුනකින් ඉන්නත් කිරීමේ මේ කටයුත්ත පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා නම්. ඔව් පසුගිය වසර 10කට ආසන්න දත්ත ගත්තාම සුනක ගහණයෙන් අවම වශයෙන් 180කට ආසන්න සංඛ්‍යාවක් එන්නත් කරනවා ලංකාවේ. අපි ඒ එන්නත් කිරීම අවම වශයෙන් වසරකට වරක්වත් තුනකෙක එන්නත් කළ යුතු වෙනවා. නමුත් දැන් මේ පවරා ගත්තට පස්සේ ඒ එන්නත් කිරීම අපි එන්නත් කරපු සංඛ්‍යාව 110කටත් වඩා අඩුවෙන් තමයි කරන්නේ. ඒ වගේම තාමත් අපි කලින් පවත්වාගෙන ආපු වැඩසටහනේ එන්නත් ආවරණය වෙච්ච සුනකෙන්ගේ ප්‍රතිශක්තිය තියෙන නිසා රෝග තත්ත්වයේ ඉතාම සාමාන්‍ය තත්ත්වයේ දැනටත් පවතිනවා. නමුත් තව අතර දෙකකට ආසන්න කාලයකදී මේ තත්ත්වය ඉතාම සීඝ්‍රයෙන් වෙනස් වෙන්න නියමිතයි. ඒ කියන්නේ එන්නත් ආවරණය දුර්වල වීම. නමුත් දැනට කුරුණෑගල වෙන දිස්ත්‍රික්කවල රෝහල් දත්ත විශ්ලේෂණය කිරීමද ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. එන්නත් සඳහා යන වියදම විශාල ප්‍රමාණයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ එන්නත් ආවරණය අඩුවීම නිසා ශේෂ්ත්‍රයේ හොඳයි. දැන් රෝහණ මහත්මයා, සුනක ගහණය වැඩිවීම නිසාද එතකොට මේ අවදානම පවතින්නේ? ඔව්, සාමාන්‍යයෙන් සුනකය ජනගහණයෙන් පස් වෙනකොට එක්කෙනෙක් ඉන්න විදිහට තමයි අපි සාමාන්‍ය සලකන්නේ සුනක සමීක්ෂණවලදී. නමුත් දැන් මේ වැඩසටහන පවරා ගන්න දඩාවත යන සුනකීන් එන්නත් කිරීමේ ගැටලු තියෙනවා කියලා තමයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. එතකොට දඩාවත යන සුනකීන් එන්නත් කිරීම සඳහා කිසිදු ක්‍රමවේදයක් දැනට සත්ව නිෂ්පාදනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ නිවෙස් වල ඇති කරන සුනකයින් යම් මිලක් දීලා හරි මිනිස්සු එන්නත් කර ගන්නවා. නමුත් මහා මාර්ගින දඩාවට යන සුනකයින්ගෙන් සපා කෑම නිසා බරපතල ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි මේ පවරා ගන්න කලින් අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට කණ්ඩායම් යොදවල දඩාවට යන සුනකයින් එන්නත් කිරීමේ කටයුත්ත ඉතාම සාර්ථකව සිද්ධ කරනු ලැබුවා. ඔටෝ ප්ලන්ජර් කියලා අපි ඈත ඉඳන් එන්නත් කිරීමේ කටයුතු කරන්න පුළුවන් උපකරණ භාවිතා කරලා. නමුත් ඒ වැඩසටහන සම්පූර්ණ නඩාල වෙලා තියෙන නිසා විශාල අවදානමක් තියෙනවා කියන එකයි අපි කියන්නේ. දැන් ජලබීතිකා රෝගය නිසා මරණ සංඛ්‍යාව කිසියම් වැඩිවීමක් පෙන්නුම් කරනවද? ඔව්, මරණ සම්බන්ධ අපිට තාම විශේෂ වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. නමුත් රෝහල් වල එන්නත් කිරීම සංඛ්‍යාව ඉතාම සීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. තව වසර දෙකකට ආසන්න කාලයකදී මරණ සංඛ්‍යාවත් ඉහළ යන බව තමයි අපිට මේ දත්ත කියන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මෙහිදී කාගේ හරි අවධානයක් විශේෂයෙන් ඕන කියලාද මේ කියන්නේ? ඔව්, විශේෂයෙන්ම පළාත් පාලන අමාත්‍ය විශේෂයෙන්ම මේ සම්බන්ධව වගකීම් දරන්නේ පළාත් පාලන ආයතන සහ පළාත් පාලන අමාත්‍යාංශය. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශය කියන ආයතන. මේ වගේම ඉතාම හොඳින් දිවයින පුරා ඉතාම දැඩි ආවරණයක් සහිතව පවත්වාගෙන ගිය වැඩසටහනක් කිසිදු හේතුවක් නැතුව වෙනත් ආයතනයකට ලබා දීලා පහසුකම් සහ ඔවුන්ගේ හැකියාව නොමැති තැනකට දීලා මේ වැඩසටහන සම්පූර්ණයෙන් වසර දෙකකට ආසන්න කාලයක් අඩාල වෙලා තියෙන නිසා අපි බලධාරීන්ට කියන්නේ මේ වැඩසටහන නැවතත් සක්‍රීය තත්ත්වයට පත් කරන්න. නැත්නම් සිතාමතා මහජනතාව ජලපීතිකා අවධානයේ එළුව වෙනවා. මොකද අපි දන්නවා ජලපීතිකාව වැළඳුණොත් ප්‍රතිකාර නැහැ, බලා එඳිද්දි මිනිස්සු මැරෙනවා. ඒ පාපයට කරගහන්න එපා කියලායි අපි බලධාරීන්ගෙන් කියන්නේ. රෝහණ මහත්මයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔබතුමන්ලට මේ වගකීම දෙන්න කියලාද මේ කියන්නේ? විශේෂයෙන් මේක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවණක් ප්‍රයත්න කර එකක් නෙමෙයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් හිටියා, ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් මේ කාර්යයේ හිටියා, ඒ වගේම එන්නත් කරුවන් හිටියා, ඒ වගේම ඒකක පාලකවරුන් හිටියා. මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ සියලු දෙනා එකතුව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. අපි හැබැයි මේක බාර දෙන වෙලාවේදී අපි කිසිදු විරෝධතාවයක් දැක්වුවේ නැහැ. මොකද සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපිට වැඩි හොඳට මේක කරයි කියන බලාපොරොත්තුව අපි ළඟ තිබුණා. දැන් අපිට නිර්මාණය වෙලා තියෙන ගැටලුව තමයි ශේෂ්ත්‍රයේන සියලුම පැමිණිලි සහ රෝග මිනිසුන් ජලබීතිකාවට ගොදුරු වීම නිසා ඇතිවන ගැටලු සියල්ල ශේෂ්ත්‍ර මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන්ට තමයි එන්නේ. අපිට මේ වැඩසටහන අඩල් වීමත් එක්ක අපි බරපතල ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. මහජන පැමිණිලි වලට විසඳුම් දෙවීම සහ ජලබීතිකා රෝගයේ ඉදිරියේදී වසංගත තත්ත්වයෙන් ඇතිවීම පාලනය කර ගැනීම සම්බන්ධව. දැන් සුනකින් පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම නිවහනේ ඉන්න උදවියත් වැඩි වගකීමක් දරන්නට ඕන, දැනුවත්කමක් ඇති වෙන්නට ඕන, ඒ සඳහා කටයුතු කරන්නට ඕන. සෞඛ්‍යාංශ, රාජ්‍යාංශමින් නිලධාරීන් අනෙකුත් අංශ ක්‍රියාවට නැන්වෙනවා වගේම මේ අවස්ථාවේදී ජනතාවටත් කිසියම් පණිවිඩයක් ලබා දිය යුතුයි කියලා අපි හිතන්නේ. මොකද්ද ඔබේ අදහස? ඔව්, විශේෂයෙන්ම ඔබගේ නිවසේ ඇති කරන සුනකයා ජලබීතිකාව සඳහා එන්නත් කරලා නැත්නම් මුදල් දී හෝ එන්නත් කරලා එන්නත් ආවරණය සහිතව ප්‍රත්‍යක්ෂීකරණය සහිතව පවත්වාගෙන යන කටයුතු කරන්න. ඒ වගේම මහා මාර්ගයේ දෙපස හෝ දඩාවත යන සුනකීන්ගේ එන්නත් ආවරණය ලංකාවේ දැනට වසර එක මාර්ග දෙකකින්දලා සම්පූර්ණයෙන් අඩාල වෙලා තියෙන නිසා
ඔවුන්ගේ සපා කෑම් වලට ලක් නොවී බේරා ගන්න බේරෙන්න හැකිවේ සෑම විට උත්සාහ කරන්න. යම් එහෙම සපා කෑමකට ලක් වුණොත් ළඟම පිහිටි වෛද්‍ය ආයතනයට ගිහිල්ලා පිළිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතන්න අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියන කාරණේ අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතායි ඒ. මාධ්‍ය අවකාශයේ විචාරාත්මක සැරිසම. අද දවසේදී අනුරාධපුරයේ ජයශ්‍රීමා බෝ සමිඳු අභියසදී වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා කෙරුණ විශේෂ වැඩපිළිවෙලේදී විශේෂ පැන් පූජාවක් සිදු කෙරුණා. අපි ඒ පිළිබඳව අද දිශානතීන් රේඩියෝ සටහනට තොරතුරු ගෙනෙන්නට ආරාධනා කළේ අප සංවේදක නලින් හේරත්. ඔව් සුධර්ම, ඔබ දන්නවා දැන් රජරට පුරවරේ ජනතාව මුහුණ දෙන ගැටලු අතර ප්‍රධානම කාරණාවක් තමයි මෙතෙක් මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්ත්වය. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙනවා. හැබැයි දැන් දිස්ත්‍රික් 11කට එහා මේ රෝගී තත්ත්වය විකාශය වෙලා තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට දශක 3කට ආසන්න කාලයක් වුණා මේ රෝගී තත්ත්වය හඳුනා ගනිමින්. දැන් මේ රෝගීට මුහුණ දෙන ජනතාව ඉන් මුදවා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ඊට හොඳ ශක්තියක් ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුන්ගේ උපදෙස් අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායක් ආරම්භ කරන මේ වසර 3කට පෙර. දැන් මේ ගත වසර 3 තුල ඔවුන්ගේ කාර්යභාරය වෙන්නෙම මේ මූලය හඳුනා නොගත් වකුගඩු රෝගීන් පීඩාවට පත් වන ජනතාව මුදවා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය පැත්තෙන් සමාජීය පැත්තෙන් ආදී කාරණා ඔස්සේ. මේකේ වැදගත්ම කාරණය තමයි ඔවුන්ට ලැබෙන පානීය ජලය ඉතා පිරිසිදු විය යුතු කියන කාරණේ. සාමාන්‍ය ෆිල්ටරයකින් එහෙම නැත්නම් සාමාන්‍ය පේරණ උපකරණයකින් පෙරා ගන්නා ජලය මේකට සූසුවන්නේ නැහැ. මේ වෙන විශේෂ ජල ආසුතිකරණ පද්ධතියක් හරහා මේක ලබා ගත යුතුව තිබෙනවා. එනිසාම ප්‍රති ආසුතිකරණ ජල පද්ධති 500ක් නිර්මාණය කර ඒක ජනතාවට පත් කිරීමේ ඉලක්කයක් වෙනුවෙන් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පසුගිය කාල තුළ ක්‍රියා කරනවා. මේ වෙද්දී 499ක් අද උදෑසන වන විට ඔවුන් ක්‍රියාත්මක කර තිබුණා. එයි 500 වෙනි ප්‍රති ආසෘතිකරණ ජල පද්ධතිය විවෘත කිරීම මිහින්තලේ මිහිඳු ආරණ්‍ය සේනාසනයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ සුරසින් විශේෂයෙන්ම දුරස්ථ සංවේදන තාක්ෂණය ඔස්සේ ජයශ්‍රීමා බෝධින් අභ්‍යසදී සිදු වුණා. අද විශේෂ කාරණාවක් වුණේ තමයි මේ නිර්මාණය කරපු 500ක් මේ ජල පද්ධති වලින් ලබා ගන්නා වූ පැන් නැත්නම් මේ ජලය පෙරහරකින් මහ පෙරහරකින් අරගෙන ආවා ජයශ්‍රීමා බෝ සමිඳුන් අභියසට. එහි තිබුණා විශේෂයෙන්ම නිර්මාණය කරපු විශාල කලසක්. මේකට මේ වතුර සියල්ල ලබා දීලා එයින් ලබාගත් පැන් අද ජයශ්‍රීමා බෝධින්ට පූජා කිරීම සිදු වුණා. ආශිර්වාද ලබා ගන්නට විශේෂයෙන්ම මේ වකුගඩු රෝගින් පීඩාවට පත් වූ ජනතාවෙන් මුදවා ගැනීම සඳහා ශක්තිය ලබා දෙන ආශිර්වාද කරන කියන ප්‍රාර්ථනාව ඇතුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් එතුමාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් සහ එළදහරින්ගේ සහ මේ ප්‍රදේශවල ජනතාවගේ සහ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් අද උදෑසන සිද්ධ වුණේ. දැන් මේ ආරම්භ කරන්නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන් 2015 එතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වීමේදී ඡන්දය සඳහා ලබා දුන මිල මුදල් අතර විවිධ සේවාදායකයන් මුදල් ලබා දෙනවා ඡන්ද කටයුතු වලට. ඒ අනුව එතුමා රුපියල් ලක්ෂ 2ක වගේ අරමුදලක් පිටුව ගන්නවා. දැන් මේක මිලියන ගානක අරමුදල බවට විවිධ දානපතියන්ගේ පරිත්‍යාග මත වැඩි දියුණු වෙලා තිබෙනවා. දැන් මේ ප්‍රති ආශ්‍රිත කරන ජල පද්ධති නිර්මාණය කිරීමේ පූර්ණ දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නාවික හමුදාව මේක සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයෙන් ආනයනය කරනවා නම් ඒක ලක්ෂ 25ක වගේ මුදලක් වියදම් වෙනවා. නමුත් ශ්‍රී ලංකා නාවික හමුදාව ලක්ෂ 15ක වගේ මුදලක් වියදම් කළා එක ප්ලාන්ට් එකක්. එහෙම නැත්නම් එක ජල පද්ධතියක් නිර්මාණය කර ලක්ෂ 15ක වියදමක් තමයි ඔවුන්ට යන්නේ. ඒ අනුව මේ වෙද්දී මේ ජල පද්ධති 500 නැත්නම් ප්‍රති ආසෘති කරන ජල පද්ධති 500 නිර්මාණය කිරීමට ඉදිකිරීමට රුපියල් මිලියන 761ක වියදමක යොදවලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙනුවට
එයින් විශාල ජනතාවක්, මොකද මේකෙන් ප්‍රතිලබන ජනතාව ප්‍රමාණය ඉතාම විශාලයි. 500ක ජලපද්ධති හරහා ජනතාවට පිරිසිදු කරන ලද ජලය පරිභෝජනය කිරීමේ හැකියාව ලැබෙනවා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර තිබෙනවා මේ රෝගීන් යම් ආකාරයෙන් වැළකී ඉන්න හැකියාව ලැබෙන්නේ පිරිසිදු කළ පානීය ජලය ලබා ගන්න බැරලෝහ ඉවත් කරපු හොඳ ජලය ඔවුන්ට ලබා දිය යුතුව තිබෙනවා මේ රෝගීන් වැළකී සිටීමට නම්. ඒ නිසා මේක මෙතනින් එහාටත් ක්‍රියාත්මක කරන බව දවසේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජයසීම බෝධින් අබියසදී සහ විශේෂයෙන්ම මේකට දායකත්ව ලබා දුන්නා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසීර ඉද්දවෙල මහතා. එතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් ඉතා යහුසුලව වැඩ කරමින් තමයි ඉතා කෙටි කාලයක් තුළ මේ ප්‍රතිආසූත කරන ජල පද්ධති නිර්මාණය කිරීමට දායකත්වයක් ලබා දුන්නේ. මම හිතන්නේ ඒ වගේම මේ ජනතාව සුභාශිංසන කළා, උන්ගේ සතුට ප්‍රකාශ කළා ජයසීම බෝධින් අබියසදී. සහ මෙතනින් එහාටත් දැවැන්ත වැඩ කටයුතු රාශියක් මේ රෝග නිවාරණය වෙනුවෙන් නැත්නම් මේ වකුව රෝග නිවාරණය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව තමයි අද උත්සවයේදී බොහෝ දෙනා සඳහන් කළේ. මාධ්‍ය අවකාශයේ ගවේෂණාත්මක සැරිසර දිශානතිය. එල්ලංගා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ ජාතික ව්‍යාපෘති හරහා වැව් දහසක් ප්‍රතිසංස්කරණ කිරීමේ කඩිනම් වැඩපිළිවෙල අනුරාධපුරයේ මහවිලච්ඡය නාබඩ ගස් දිගිලිය වැව අභියසදී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ආරම්භ වුණා. අප මේ පිළිබඳ විමසන්නට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක මහතා සම්බන්ධ කරගත්තා. එතුමන් අද පැවති උත්සවය පිළිබඳ අප සමගින් අදහස් ඉදිරිපත් කළා. ඇත්තටම මේ එල්ලංගා වැව් පද්ධතිය සකස් කිරීම ප්‍රධාන අරමුණක්. මේක අතිගරු ජනාධිපතිතුමා අද පටන් ගත්තේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව වැව් 1000ක් සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරනවා. මෙහි ප්‍රධානම වැදගත්කම තමයි එල්ලංගා පද්ධතිය කියන එක වසර දහස් ගානක ඉඳලා එන එකක්. මෙතෙක් කවුරුත් මේකට අත තියලා තිබුණේ නැහැ. අද මේ කරන කාර්යයෙන් එල්ලංගා පද්ධතියට අයිති වැව් කියන්නේ සමහරට වැව් 10 15 එක පද්ධතියක් ලෙස තමයි වාරි රටාව හැදිලා තියෙන්නේ. වැවෙන් වැවට වතුර යන්නේ. මේ පද්ධතියම පෝෂණය නොකර එකවක් හැදීම ප්‍රායෝගික නොවන නිසා අතිකරු ජනාධිපතිතුමා මේ පද්ධතියම හදන්න තීරණය කළා. ඒ පද්ධතිය හැදීමේ ඇත්තටම බලාපොරොත්තු වෙන මේ වියලි කලාපේ තියෙන වීලි බව අනාගතයේ ඇති වෙන්නත්, මොරගහ කඳු වගේ ජලාශ වලින් වතුර මෙහෙට එද්දි මේ ජලය රඳවා ගන්නත්, මේ සියලු කුළුල් අරමුණු සහිත ඒවා හරහා ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්නත්, අනාගතයේදී භූගත ජල මට්ටම පහළට ගිහිල්ලා මේ ඇති වෙන වියලි බව තව අවුරුදු 5කින් 10කින් 15කින් මේ රටෙන් තුරන් කරන්නත්, මේවා මේ වියලි භූමිය හරිත භූමිය බවට පත් කරන සැලැස්ම, ආහාර නිෂ්පාදනය කරන භූමිය බවට පත් කරන සැලැස්ම තමයි ආරම්භ වෙන්නේ. ඉතාම වැදගත් කාලෝචිත සහ ප්‍රායෝගික ක්‍රියාවලිය. නියෝජ්‍යමන්තතුමනි, දැන් මෙහිදී වැව් කීයක් විතර කොයි කොයි වගේද ප්‍රතිසංස්කරණ කිරීම මූලික වශයෙන් සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි මහා පිලච්චිය නබඩ ගස් දිගිලිය වැවෙන් පටන් ගත්තේ. ඒතර වැව් දැනට 17ක් විතර හඳුනගෙන තියෙනවා. එක එක ප්‍රදේශවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තිරුකුරාමල දිස්ත්‍රික්කයේ, වවුනියාව, මේ වගේ ලංකාවේ ඉදිරියට යන එල්ලංගා පද්ධතිය ඇත්තට මෙතන 10යි. මගේ අමාත්‍ය අමාත්‍යංශයට තව 2400ක් වෙනවා අධිකාර ජාල 3400ක් තේරම තියෙනවා. ඒවා මොන්ට්‍රාගල දිස්ත්‍රික්කයේ විවිධ පැතිවලට අපි මුදල් වලින් කරලා තියෙනවා. දැන් අදාළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම මේ දෙපාර්තමේන්තුව, පළාත් වාරි මාර්ග එක මේවා හරහා තමයි අපි මේ අඳුනාගෙන යන්නේ. ඒක අපි කරගෙන යන ගමන් ක්‍රමානුකූලව හඳුනාගෙන යනවා. සියලුම පද්ධති හදනවා මේ. හොඳයි, දැන් මේ වැව් ප්‍රතිසංස්කරණය කරන විට දැන් ලොකු වැව් නම් දීර්ඝ කාලයක් ගත වෙනවා, කන්නක් දෙකක් යන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් මේ තෝරාගෙන තිබෙන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී දීර්ඝ කාලයක් වැය වෙනවද, කල් යනවද? නැහැ, දැන් මේ කාලේ වැස්සට පස්සේ අපි දැන් මේ කාලේ වැව් හඳුනා ගන්නවා. දැන් පටන් ගන්න පුළුවන් වැව් ටික පටන් ගන්නවා. වැහි වතුර පිළිලා එන කාලේ නෝඩ අපි වැව් ටික හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන ඒ වගේ අඩුපාඩු දැනට විචාරතාව ගන්න ඕන් සමග සාකච්ඡා කරලා ලබන වසර වෙනකොට මේක වේගවත් කරනවා තව වැඩි ප්‍රමාණයක. ඒක තමයි දැන් ආරම්භ කරපු වැව් හඳුනාගත් වැව් ටික මේ වසරේ කරනවා. මේ දින කීපය ඇතුළේ දැනුත් කරමින් යනවා. දැන් අනුරාධපුරයේ වැව් 60ක් මේනකොට 42යි, බහුණියාවේ 58ක් 6ක් වගේ. හොඳයි නියෝජ්‍යමන්තතුමනි, දැන් කාට හරි යෝජනා කරන්න පුළුවන්කමක් තියෙනවද තමන් ඉන්න ආශ්‍රිත ගම්මානවල, එහෙම නැත්නම් ප්‍රදේශ ආශ්‍රිතව මේ වැව ප්‍රතිසංස්කරණය සඳහා සුදුසුයි කියලා රජයට යෝජනා කරන්න පුළුවන්කමක් තියෙනවද?
ඒ ආසනවල අපේ ඉන්නවා මේ සංවිධායකවරු ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, එයාට යෝජනා බාර දෙන්න. ඒතකොට යෝජනා එක්කල ඔවුන් සක්‍රීය වෙනවා. අධිකාර ජනාධිපතිතුමාගේ කාර්යාලයේ තියෙනවා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන. ඒ කාර්යාලයේ එතනට බාර දෙන්න පුළුවන් ඒ යෝජනා. අධිකාර ජනාධිපතිතුමා යවන්න පුළුවන් යෝජනා, නැත්නම් මහවැලි අමාත්‍යාංශය අපිට යවන්න පුළුවන් ඒ යෝජනා. ඒ කොහොම ආවත් අපි යෝජනා සක්‍රීය කරනවා. දැන් ඔබතුමා නියෝජනය කරන මහවැලි අමාත්‍යාංශයට අමතරව අනෙකුත් අංශවල දායකත්වය කොහොමද මේකට ලැබෙන්නේ? ඔව්, අනෙකුත් අංශ කියන්නේ විශේෂම මේ සඳහා අපි කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ තුන ප්‍රධාන කොට දායක කරගන්නවා. ඊට අමතරව තාක්ෂණික වශයෙන් යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ දායකත්වය අපි ලබා ගන්නවා. ඒ වගේම තාක්ෂණික වශයෙන් සහය ගන්න පුළුවන් අනිකුත් සියලුම අමාත්‍යාංශ ආයතන එක අනාගතයේදී මේ ව්‍යාපෘතිය ජයග්‍රහණය කිරීම සඳහා ඒක අවශ්‍යයි. මේක ඉතාම පළදායි ව්‍යාපෘතියක් රටේ. ඒ නිසා අපි උපරිම කළමනාකරණයකින් තමයි මේ කාර්ය කරන්නේ. මාධ්‍ය අවකාශයේ විචාරාත්මක සැරිසම. දහසේ කණ්ඩායමේ අටක් සංවිධායක දොරවලින් ඉවතට. ආණ්ඩුවේ නිවතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සංවිධායක දොරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව විමසීම සඳහා අප සම්බන්ධ කරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා. මහාචාර්යතුමනි, දැන් මේ සංවිධායකවරුන් අලුතින් පත් කර තිබෙන මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්? ඔබසේ ජනාධිපතිතුමා, පක්ෂය අපේ පක්ෂ සභාපතිතුමා, නව සංවිධායකවරුන් සහ දිස්ත්‍රික්කයේ සහ ප්‍රාදේශීය බලමණ්ඩල සංවර්ධ කමිටුවල සභාපතිවරුන් පත්කරුන් ලැබුවා කීප දෙනෙක්. ඒ අයගේ අය අතර ප්‍රධාන වශයෙන්ම අමාත්‍ය ෆයිසෝ මුස්තාපා මහත්තුමා මැදකොළඹ සංවිධායකවරයා වශයෙන්, ඒ වගේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වික්ටර් බෙට්ටන්ගේ මහතා කඩුවෙල සමසංවිධායකවරයා වශයෙන්, ඒ වගේම පිටුපුල නගර අධිපති බී එච් පුජාත මහතා කඩුවෙල සමසංවිධායකවරයා වශයෙන්, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ සුමිත්‍රා ප්‍රියංකනී දෙවිර මහත්මිය මතුගම සමසංවිධායකවරිය වශයෙන්. හොඳයි මහාචාර්යතුමනි, එතකොට මේ අය පත් කිරීම සඳහා කවුද ඉවත් කළේ? අවුරුත් ඉවත් කළේ නෑ. ඉවත් කරපු අය දැන් කවුරුත් ඉවත් කළේ නැහැ. ඊට පස්සේ කලින් මේ තැන හිටියේ අනුරපී දසන මැතිතුමා, ඒ වෙනුවට පත් කළේ මේ අය. හරි, එතකොට හක්ම මේ යාපව් ආසනේ වෛද්‍ය කීර්ති පොල්සේක මහතා සංවිධායකවරයා වශයෙන්, පුත්තලන් දිස්ත්‍රික්කයේ සංවිධායකවරයා සම්බන්ධීකරණ කවුරුත් සභාපතිවරයා වශයෙන් තාහිර් මැතිතුමා පත් කළා. ඔයිට තමයි අය පත් කරපු අයට ඔය විදිහටම අලුත් සංවිධායකවරු පත් කළේ ජනාධිපතිතුමා. දැන් මේක ජනාධිපතිතුමා විසින් තනියම ගත්ත තීරණයක්ද, විධායකයෝ හෝ එහෙම නැත්නම් පක්ෂ සභාපතිතුමා විදිහට, එහෙම නැත්නම් මධ්‍යම කාරක සභාව පක්ෂය විදිහට ගත්ත තීරණයක්ද? ජනාධිපතිතුමා ඊ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ අලුත් සංවිධායකවරු ක්‍රියාත්මක නොවන ආසනවල සංවිධායකවරු පත් කරන්න කියලා. මේ අනුව එයින් කීපයක් අද පත් කරනු ලැබුවා මේ වේ. දැන් ඉදිරියේදීත් මෙවැනි සංවිධායකවරුන් පත් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඉදිරියේදී තවත් දුර්වල ආසන සංවිධායකවරු, මෙන්නලු සංවිධායකවරුන් පත් කරන්න පුළුවන්. ඒ වගේම දැන් බලාපොරොත්තු වෙන්නේ පක්ෂයේ ක්‍රියාකාරී ලෙස දුර්වල වෙලා තිබුණු ආසනවලට නව සංවිධායකවරු පත් කිරීම මගින් වහ කඩිනමින් පාර්ශ්ව බල මණ්ඩල පිටවල දේශපාලන එල්ලෙම්බෙන්න කවර හෝ මැතිවරණයකට දී දැන් දේශපාලන පිළිබඳ විවිධ මතදරන් අදහස් දක්වන ජනතාව සමහර අය දවිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය එහෙම නැත්නම් වෙන කණ්ඩායමක් සමග සන්ධානගත වීමක්, විපක්ෂ සමගින් විශේෂයෙන්ම සන්ධානගත වීමක් සිදු වෙන පුළුවන්ද කියලා එහෙම අදහසක් තියෙනවද? මෙහෙමයි, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එවැනි සාකච්ඡාවක් කෙරුණේ නැහැ. නමුත් අපි ආසන බල මණ්ඩල පිහිටුවලා ශක්තිමත් පදනමක් හදාගෙන මෙරටේ සිසු බලවේග සමග එකතු වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරලා ඉල්ලමෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්නට අපි සූදානම් වෙන එක තමයි මේ දවස්වල අපි සූදානම් වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඔබ ජනාධිපතිතුමා එක්ක සමීපව කටයුතු කරන අයෙක් වශයෙන් මධ්‍යම කාරක සභාව ආසන්නයේම රැස්වුන නිසා මා මේ ප්‍රශ්න යොමු කරන්නේ. දැන් පොලිස්පතිතුමා ඉවත් කිරීම සම්බන්ධව විවිධ මත අදහස් සමාජ මාධ්‍ය ජාල සහ ජනතාව අතර ප්‍රචලිත වෙමින් පවතින. පොලිස්පතිතුමා ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් කතිකාවතකට ආවද? මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඒ මධ්‍යම කාරක සභාව තුළ කවර ආකාරයකවත් සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. පක්ෂ සාකච්ඡා තුළව දෙවෙනි දෙයක් මාතෘකාවක් විදිහට සාකච්ඡා වුණේ නැහැ. ඉතින් මම හිතන්නේ සමාජ මාධ්‍යවල පළවෙන හැම දෙයක්ම සත්‍යයි කියලා හිතන්න අමාරුයි. ඒවටින් දැන් එක්තරා ප්‍රමාණයකට විශ්වසනීයභාවය පිළිබඳ ගැටලුවක් නිර්මාණය කරලා තියෙනවා කියලා මට හිතෙන්නේ මෙවැනි ප්‍රකාශ. මාධ්‍ය අවකාශයේ විචාරාත්මක සැරිසම. හොඳයි, අපට සමුගෙන යන්නට අවසර යලිත් ලබන සතියේත් අපි සඳුදා මුණ ගැසෙනවා රාත්‍රී 9:30ට දිශානතින්. අද දිශානතිය ගෙනාව අපි ඩොමිනික් පෙරේරා සමග. මම සුධර්මා කුලතුංග. ඔබට සුබ රාත්‍රියක්.